ක්‍රී රතුවෙලියෙන් නැහැවියද යුදා මන්තරයාගෙන් විසටින් පැමිණේ. ඉම් ගැම්රන් නිසනම ආචාර කරයි. ඇමතුරය ඔහුගේ ප්‍රමවල වැරදි ඇති බව අශෝකන් ලෙස ප්‍රකාශ කරයි. ඉන් පෙරදින ඔවුන්ගේ කෙටි සම්බන්ධතාවෙන් ඔහුගේ අත්මාවී තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාරයක් නියම කිරීමෙන් ඇමතිවරයාගේ ප්‍රශංසාවට ලක්වේ. ඔහු ඇමතිවරයාට පවසන්නේ තමා දවල් කාලයේ ක්‍රියා කළ ආකාරයට ක්‍රියා කිරීමට තමාගේ සැපැ හේතුවන එම පහත් තැනකදී මෙතරම් උසස් පුද්ගලයෙකු සැලකෙන්නට නොහැකි බවයි. ඉන් සිනාසේ ඇමතිවරයා උමතු ලෙස සිනාසේ. එම් යුද ඇමතිවරයාගේ නිවසින් පිටත් වෙයි. ඉම් ඇමතිවරයාගේ සේවකයෙකු වන ඩූචිල් හමුවෙයි. ඔහු පවසන්නේ ඔහු කලින් හෙමෙන්සියෝ හිදී ඉම්ගේ චරිතය ගැන පැහැදුණු බවයි. හෙමෙන්සියෝ වෙත යාමට සේවකයන්ට අවසර නොමැති බැවින් ඔහුගේ රෝගී මව දෙස බැලීමට හැකිදැයි ඩූචිල් අසයි. දින රෝගීන් සිය ගණනකට සොච්චම් මුදලකට ප්‍රතිකාර කිරීමට වෙහෙස කර බව ඉම් පවසන අතර ඩූවිල් එක් ඉදි කටුවක් පමණක් ඉල්ලා ආයාචනා කරන විට ඔහු දවස පුරා කටු චිකිත්සාව කිරීමෙන් වේදනාව විඳින බැවින් ඔහුට මුදල් තිබේදැයි ඉම් කෝපෙන් ඔහුගෙන් අසයි. මම යනවා ඉම් කියයි. නමුත් දැඩි කෝපයට පත් වූ ඩූවිල් ඔහු අල්ලාගෙන තම මවට සලකන තුරු පිටව යනු හැකි බව පවසයි. ඉම් ඔහුගේ ඉදි කටු පෙට්ටියෙන් කීප වතාවක් මිනිසාට පහර දෙන අතර තවත් සේවකයෙකු ඔහුට කොස්සකින් පහර දෙන විට පැන යාමට සූදානම් වේ. නමුත් ඉම් ඔහුටද පහර දෙයි. ඩූවිල් ඔහුගේ මව මිය ගොත් ඔහු ඉම් පසුපස හඹා යමින් පවසයි. ඔහු එය අමතක කර ඔහුගේ ඊළඟ හමුවට යයි. ඉම් ප්‍රභුවරුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ට රහස්ගතව ප්‍රතිකාර කිරීමට ජනෙල්වලින් පහත් කරන ලද ලණුවලින් සහ වෙනත් තෙවැනි රහසිගත ක්‍රමවලින් ගෙවීම් ලබා ගනී. ඔහු ප්‍රතිකාර කර අවසන් වූ විට ගින්සෙන් දෙදෙනෙකු සමග විනෝද වන අතර ඉම් අනන්තරයේ අතහැර දැම ගොඩනැගිල්ලකට ගොස් දොර අගුල් විවෘත කරයි. ඉම් නිවසට පැමිණෙද්දී යුන්නී දැරිය ඔහුගේ ඉදිරි පඩිපෙළ මත වාඩි වී සිටිනු දැකී